අදවසේදී දිවයිනේ බස්නාහිර සබරගම සහ දකුණු පළාත්වල විටිනේට වැසි වගේ ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් රත්නපුර, ගාල්ල සහ අලුතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අද දවසේදීත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේවි. මධ්‍යම ඌව සහ නැගෙනහිර පළාත්වල හවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම අද දවසේදී දිවයින හරහා විටිනේට හමන් පැයට කිලෝමීටර 40 45 පමණ හද සුලං පැවතිය හැකි බැවි පිළිබඳවත් අවධානය කටයුතු කරන්න කියලා ජනතාවට මතක් කර සිටින කැමැති. විනටාන මුහුදු තීරයේ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වලට ඔබ වෙනවන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි යෝගී ගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුළං ප්‍රධාන වශයෙන් නිරිත දෙසින් හමා වේවි. සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25 35 අතර අගයන් ගන්න පුළුවන්. ඒ වෙතත් පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වලට ඔබ වෙනවන මුහුදු ප්‍රදේශවල සුළං වේගය අද දවසේදීත් විටින් විට පැයට කිලෝමීටර 50 60 පමණ දක්වා වැඩි විය හැකි. එවිට මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ පිළිබඳව දීවර සහ නාවක ප්‍රජාව සිය කටයුතු මෙහිමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන්න කියලා මතක් කර සිටින්න කැමැති. ඊට අමතරව පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා රොබ් වෙනන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 40 45 පමණ දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශات විටින් විට තර්මක රළු ස්වභාවයක් ගන්න පුළුවන්.